අපේ විජිත හේරත් ඇමතිතුමා කිව්ව විදියට තැපැල් සේවාව කියන එක ගැන කතා කරනකොට ගැන හිතනකොට මටත් මතක් වෙන්නේ ළමා කාලේ. ඒ කාලේ තුල අපේ පැත්තේ හිටපු ඒ මම පොඩි කාලේ හිටපු ඒ ගමේ රට යන්න සල්ලි හොයාගන්න ඉඩම විකුණ ගන්න බැරි වුණානේ. අයියෝ දැන්ම දාන්නකෝ දසත මාකට් ඩොට්එල් කේකට. මතකනේ නැති දෙයක් නැති තැනක්. තැපැල් මහත්තයාගේ නම මම හිතුවේ තැපැල් මහත්තයා කියලා. මොකෝ අපි හැමෝම එයාට ඒ නමින් ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් මං හිතුවේ එයාගේ නම ඒක තමයි කියලා. එච්චට අපේ ජීවිතේ වැදගත් සහ කිට්ටු සම්බන්ධයක් තැපැලත් එක්ක තිබ්බා. ඒ වගේම අපේ තරුණ කාලේ ටෙලිෆෝන් තිබ්බේ නෑ. එතකොට නිවාඩු කාලේ, පාසල් නිවාඩු කාලේ යාළුවන් එක්ක සම්බන්ධතා පවත්වා ගත්තේ ලියුම් හරහා. ඒ ලිපියක් එනකන් තැපැල් මහත්තය අපේ ගෙදරට එනකොට අර බෙල් එක ගහනකොට දුවගෙන යනවා අපිටත් හදිසියේවත් ලියුමක් ඇවිල්ලා තියෙයිද කියලා. ඉතින් ඒ නිසා තැපැල පිළිබඳ අපිට ළමා කාලයත් එක්ක බැඳුණු ඉතාමත්ම මිහිරි මතකයන් තියෙනවා. නමුත් අද අපි දන්නවා සංනිවේදනය කියන එක හරි වෙනස්. ලියුම් ලියන එක ඒ සංනිවේදනය සහ සම්බන්ධතා පවත්වා ගන්නා ක්‍රමත් වෙනස් වීමත් එක්ක ඒ සම්බන්ධතාවය වෙනස් වෙලා කියන එක අපි සියලු දෙනා දන්නවා. නමුත් ඒ විදියටම ඒ විදියටම අපි සංනිවේදනය කරේ නැතත් තැපෑලට පෝස්ටල් සර්විස් කියන එකට අලුත් අර්ථයක් එක්ක අලුත් තාක්ෂණයත් එක්ක ලෝකය තුළ ඇති වෙලා තියෙන වෙනස්කම් වලටත් අනුගත වෙමින් විශාල සේවයක් කළ යුතු බව අපි විශ්වාස කරනවා. තවත් එකක් මම හිතනවා තැපෑල කියන එකට ඓතිහාසික සහ සංස්කෘතික තැනකුත් තියෙනවා. විශේෂයෙන්ම අපේ මුද්දර කියන ඒවා අපි පොඩි කාලෙත් මුද්දර එකතු කරා. මන් දන්නේ දැන් කාලේ ළමයි මුද්දර එකතු කරනවද නැද්ද කියලා. නමුත් ඒකත් අදටත් වටිනාකමක් තියෙන දෙයක්. මම හිතන විදියට ඇත්තටම ලෝකයේ රටවල් වලින් ගත්තම මුද්දර ගත්තම සමහරක් ලස්සනම මුද්දර තියෙන්නේ ලංකාවේ මුද්දර. මම ඉතාමත්ම මම හිතන්නේ මම අදත් ඇහුවා අපේ තැපැල්පතිතුමාගෙන් කොහොමද මේ ඩිසයින් එක හදන්නේ කියලා. මොකද ඉතාමත්ම ලස්සන. විශේෂයෙන්ම අපේ ස්වාභාවික සම්පත් ආශ්‍රයෙන් ඇති වෙලා තියෙන මේ මුද්දර ඉතාමත්ම ලස්සනයි. ඉතින් ඒ හරහත් අපිට මම හිතන්නේ විශාල වටිනාකමක් තැපැල් සේවයටත් ඒ තැපැල් සේවය සමග බැඳිලා තියෙන ඒ සංස්කෘතියටත් අපිට ගෙන දෙන්න පුළුවන්. ඒ නිසාම තමයි මම හිතන්නේ අපේ අමාත්‍යතුමා කියපු විදියට අපිට තැපැල් සේවාව කියන එක අද ලෝකයට ගැලපෙන විදියට අපේ අවශ්‍යතාවයන් වලට ගැලපෙන විදියට වෙනස් වෙමින් පවතින ඒ තාක්ෂණයත් එක්ක සහ අපේ ජාතික ආර්ථිකයට සංවර්ධනයට සම්බන්ධ වෙන්න පුළුවන් විදිය ගැන පුළුල් විදියට හිතමින් මේක ආරක්ෂා කරමින් දියුණු කරමින් ඉදිරියට ගෙන යන විදිය ගැන අපි බැරෑරුම් ලෙස සාකච්ඡා කළ යුතුයි. සා ඒ සඳහා ගත යුතු පියවර අපි ගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසාම තමයි අපිට අවශ්‍ය වෙන්නේ ඒකේ සංස්කෘතික සහ ඓතිහාසික වැදගත්කමත් රැකගනිමින් ඉදිරියට යන්න. ඒ අර්ථයෙන් මම දන්නවා අපිට GPO එකක් ජෙනරල් පෝස්ට් ඔෆිස් එකක් අපේ විවිධ හේතුන් මත අපිට ඒක අහිමි වෙලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳත් අපේ රජය විසින් අධ්‍යයනයක් කරලා ඒ වටිනා ඒ ගොඩනැගිල්ල කොහොමද අපේ GPO එකටත් පාවිච්චි කරන්න කියන එක ගැනත් අපි ඉදිරියට කල්පනා කරලා ඒ වෙනුවෙනුත් මැදිහත් වීමක් කළ යුතුයි කියන විශ්වාසය අපිට තියෙනවා. ඉතින් ඒ සමගම මම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ නැවත වතාවක් තැපැල් සේවය අපේ ජීවිතවලට කිට්ටු වෙන විදිය, කිට්ටු සම්බන්ධතාවයක් ඇති කරගන්න අවශ්‍ය ඒ පරිවර්තනය, ඒ වෙනස කරගන්න අපි සියලු දෙනාම එකතු වෙලා ඒ සඳහා ඒ කතිකාව ඇති කරගෙන තාක්ෂණයත් අලුත් අවශ්‍යතාවයන් වලට අපි හැඩගැහෙන්නේ කෙසේද කියන එක ගැනත් අපි හිතමින් ජාතික සංවර්ධනයට, ජාතික ආර්ථිකයට තැපැල් සේවය කිට්ටුවෙන් සම්බන්ධ කරමින් අපි ඉදිරියට යමු කියන යෝජනාව කරමින්
ඒ සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් මම අවසන් කරනවා මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ උත්සවයට මාවත් සම්බන්ධ කරලා ඉතාමත් ලස්සන මුද්දරයකුත් ලැබුණා ඒ වෙනුවෙන් ඒ ඉදිරිපත් වීමත් ඒකත් පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා බෙහෙවින්ම ස්තුති Dasatha Sisara Vishwase Sannamaya Dasatha News Dawase Dasatha Petirunu Puwath Asillen Danaganna Dasatha YouTube Nalikawa Subscribe Karanna